ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබදැසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ නුඹේ සුවය ඉක්මනින් අටගන්නේය. බයිබල් පදයේ යසායා 58:8 නුඹේ සුවයද ඉක්මනින් අටගන්නේය. සිනේවන්ත කිතුනුවනි, ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන් අද සිට ඔබගේ සුවය ඉක්මනින් උදා වේවා කියා මම සුබ පතමි. වර්තමාන යුගයේ ලෝකේ පුරා රටවල්වල රෝහල්ද සෞඛ්‍ය සේවාවන්ද ක්‍රියාත්මකව පවතී. එසේ මෙම රෝහල්වලින් බොහොමයක්ම රෝගී වූවන්ගෙන් පිරී ඉතිරී ඇත. අධික ලෙස මුදල් වැය කරමින් නවීන තාක්ෂණික ක්‍රම ඔස්සේ විවිධ වෛද්‍ය ප්‍රතිකාර හා ක්‍රමවේදයන් උපයෝගී කරගෙන වෛද්‍යවරුන් එම රෝගීන් සුවපත් කර ගැනීමට බොහෝසේ උත්සාහයන් දරයි. නමුත් කිතුනුවනි, ආත්මික දේවදරුවෙකු වූ ඔබත් එසේ කල්පවතින ලෙස තවමත් සුවන වූ රෝගයකින් දුක් කරදර විඳිනවාද? එසේනම් අද දින ඔබගේ එකම මිදුම්කරුවාණන් වහන්සේ වන ඔබට පවසන්නේ නුඹේ සුවේද ඉක්මනින් අටගන්නේ කියාය. එබැවින් අද සිට ඔබගේ රෝගය පිළිබඳව ඔබ කිසිත නොකැළඹේවා. කිතුනුවනි, ආත්මික දරුවෙකු පසුවත් ඔබට ඇති වී තිබෙන රෝගය ස්වාමීන් වහන්සේ නොදන්නවා නොවේ. උන්වහන්සේ නොසලකා සිටිනවාද නොවේ. නමුත් ආත්මික දරුවන්ගේ රෝග පීඩාවන් සුවවීමට කල්ගත වන්නේ නම් එයි පසුතලයේ කිසියම් හේතුවක් ඇත. මේ මොහොතේ ඔබ ශුද්ධ බයිබලයට අත තබා, ස්වාමිනි, මා මෙම රෝගේ සුවවීමට බාධා වන හේතුව කුමක්ද කියා මට ඒ කියා දෙන්න. මම වාමයේ අතර ඔබ වහන්සේ විසින් පෙන්වන ආත්මික නිවැරදි මාර්ගයේ යාමට සූදානම් කියා මුළු හදවතින්ම උන්වහන්සේට පවසන්න. ආදරණීය කිතුනුවනි, එදා ඊශ්‍රායල් සෙනග තමන් කෙරේ රජකම් කරන පිණිස රජකු ඉල්ලු කළා ස්වාමින් වහන්සේගේ ආත්මයටද දුකක් දැනෙන්නට ඇත. නමුත් ස්වකීය දුකට ඉඩ නොතැබූ උන්වහන්සේ ඊශ්‍රායල් සෙනග අතරේ සිටි වඩා ශෝභන පුද්ගලයා ඔවුන්ට රජකු ලෙස පත්කර දුන්සේක. එසේ අපට නිතරම යහපත් දේ කරන්නට ප්‍රසන්න වන ස්වාමින් වහන්සේ ඔබ රෝගීන් වේදනා විඳිනු දැකීමට කැමති නොවේ. මේ වනතුරුත් වසර ගණනාවක් තිස්සේ ඔබ පීඩා විඳීම රෝගය ශාරීරිකව මානසික එකක් වූවද ඒ ඉතා ඉක්මනින් සුවවීමට අද සිට ආරම්භය ඇතිවේ. සුවේ අධිපතියාණන් වහන්සේ අදත් ඔබ සමගයි. අද දින ඔබට ලැබෙන අභියෝගය, ඔබගේ රෝගයට තාමත් සුවයක් නැතිද? දෙවිඳුන පිළිගෙනත් ඔබ තාමත් රෝගයෙන් පෙළෙන්නේද? එම නිසා ඔබ දෙවිඳුන්ට බැනවදිමින් කෑ ගසන්නේද? නැවතත් එසේ නොකරන්න. ඔබ දේවදරුවෙකු වී සිටින විටත් ඔබට රෝග සහ පීඩා යක්ෂයා ඔබ වෙතට එවන්නේ ඔබ උන්වහන්සේගේ නෑත් කරන්නයි. එම නිසා ඔබට පැමිණෙන රෝග පීඩා තුළදී අධෛර්යමත් නොවන්න. දෙවිඳුන්ව තදින් අල්ලාගෙන ඔබගේ සියලුම රෝග උන්වහන්සේට ඇදහිල්ලෙන් බාර කර යාත්‍නා කරන්න. ඔබ කෙතරම් යාත්‍නා කරත් ඇතැම් විට ඔබගේ රෝගයට සුවේ ප්‍රමාද වෙන අවස්ථාවන්ද ඇත. එයට හේතුව නම් ඔබ තුළ ඇති යම් කිසි සැඟවුණු පාපයන්ය. එම නිසා ඔබ මුලින්ම ඔබ තුළ ඇති සෑම වැරදි ක්‍රියාවකටද ඔබ තුළ ඇති පාපයන් වලටද පසුතැවිලි වී සමාව ගන්න. එවිට ඔබගේ පසුතැවිලි වීම දක්නේ දෙවිඳුන් ඔබට සමාව දී ඔබගේ සියලු රෝග සුව කර සුවමත් සහ ආශිර්වාදමත් ජීවිතයක් ඔබට උරුම කර දෙනසේක. මේ උදෑසන අපි ආඥා කරමු. මාගේ යේසුනි, මා දේව දරුවෙකු පසුවත් මෙම රෝගය මාව පීඩාවට පත් කරන්නේ ඇයිදැයි මම සිත් වේතනාවෙන් සිටින්නෙමි. ස්වාමිනි, මාගේ රෝගය සුව නොවීමට හේතුව මට කියා දුන මැනව. මම මෙම අඩුපාඩුව මාගේ ජීවිතයෙන් පහ කර ගනිමි. ඔබ මට ආශිර්වාද කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව යසායා 53:5. උන්වහන්සේගේ පාරවලින් අපට සුවය ලැබී තිබේ. ඔබත් කැමති නම් දිනපතා මෙන්න දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වෙන 0711588 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න.
අද දිනත් දෙවිඳුන් තුළ සියලු රෝග පරදා සුවමත්සා ආශිර්වාදමත් ජීවිතයක් උරුම කරගන්නා සුබ දවසක් වේවා කියා ජීවනදී ඇදිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.